කියන්නේ 3D printing කරන්නට ගොඩක් වැදගත් වෙන දෙයක්. ඒ වගේම හිතන්න දෙයක්. ඉතින් වැඩි කතා කරන්න කලින් පෙන්නලා ඉන්නම්. මේ ඔයා දකින්නේ මාස 8ක් විතර ඇතුළත මගේ අතින් වරදුන 3D print වලින් එකතු කරගත්ත දේවල්. ඉතින් මේ වීඩියෝ එකේදී කතා කරන්න යන්නේ මේ දේවල් වලට පරිසරයට අවමහානියක් වෙන විදිහට අපිට කරන්න පුළුවන් මොනවද කියලා. ඉතින් අද වෙනකොටත් 3D printing කියන තාක්ෂණය ලංකාව ඇතුළත ගොඩක් ජනප්‍රිය නොවුණත් මේ වෙනකොටත් ලෝකේ අනිත් හැම රටකම වගේ 3D printing කියන තාක්ෂණය ගොඩක්ම ජනප්‍රියයි. ඉතින් බොහෝ වෙලාවට ලංකාව ඇතුළෙත් තව අවුරුදු 10ක් විතර යනකොට හැම ගෙදරකම 3D printer එකක් තියෙන තත්ත්වය දක්වාම ඉතින් මේ තාක්ෂණය දිනු වෙන්න උනත් පුළුවන්. මම එහෙම කිව්වේ අපි දැනට කඩෙන් අරන් පාවිච්චි කරන ගොඩක් දේවල් අපිටම ඕන විදිහට හදාගන්න මේ 3D printers අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔය දැනටම 3D printer පාවිච්චි කරන කෙනෙක් නම් දන්නවා ඇති අපි print කරන හැම print එකක්ම success වෙන්නේ නැහැ. සමහර ඒවා fail වෙනවා. මේ fail වෙන print එකක් කියන්නේ වැඩ කරන තිත plastic ගොඩක් අපි ගාව ඉතුරු වෙනවා කියන එක. ඉතින් අන්තිමට ඔයා සාමාන්‍ය නම් කරනවා ඇති. ඉතින් ගෙදර කුණුත් එක්කම විසික් කරනවා ඇති. මම අර කලින් පෙන්නපු bag එක ඇතුලේ තියෙන්නේ PLA කියන material එකේ විවිධ වර්ණවල වැරදිච්ච print වලින් එකතු කරගත්ත කොටස්. ඉතින් මම මේවා එකතු කරලා තියාගෙන ඉන්නේ මේ PLA කියන material එක අපිට ආපහු පාරක් උණු කරලා අපිට print කරන්න පුළුවන් විදිහ material එකක් හදා ගන්න පුළුවන්. මේ විදිහට වැරදිච්ච print වලින් හම්බෙන material වලින් ආපහු පාරක් 3D printer එකේ print කරන්න පුළුවන් වෙන material හදන්න වෙනම machines හදලා තියෙනවා. ඉතින් ඒවා නම් ටිකක් මිල්ලෙන් වැඩි. ඉතින් එහෙම නැතුව අපිටම හදා ගන්න පුළුවන් විදිහකුත් තියෙනවා. ඉතින් මම ඒ වගේ machine එකක් හදන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒක නිසා තමයි ඒ වගේ bag එකක දාලා ඉතින් වෙනත් දේවල් ඒකට එකතු වෙන්නේ නැති වෙන්න වහලා තියන්න ඕනේ. මොකද වෙනත් දේවල් මේ material එක එකතු වුණොත් එහෙම ඉතින් ආයි අපි හදන filament එකෙන් 3D print කරද්දී අර original filament එකේ තත්ත්වෙම එන්න නැති වෙන්න පුළුවන්. දැනට 3D printing කරන කෙනෙක් නම් ඔයත් මං වගේ bag එකක දාලා ඔයාගේ fail වෙන print වල මේ material සුරක්ෂිතව තියාගන්න කියලා ඉල්ලනවා. මොකද පස්සේ කාලෙක වුණත් මේ material පාවිච්චි කරලා ආයිත් පාරක් අර විදිහට filament එකක් හදාගන්න පුළුවන්. ඉතින් ඔයාලට ඕන නම් පාටත් එක්ක වෙන වෙනම බෑග්ස් කීපයකක් දාලා තියන්න පුළුවන්. එතකොට ඔය ආයි හදන filament එකත් ඒ තිබ්බ පාට වෙනවා. ඉතින් මං නම් එහෙම කළා නැහැ. ඉතින් බොහෝ විට අලු හෝ කළු හෝ mix වෙච්ච පාටක් ඒ මං හදන filament එකේ. මට මේ වීඩියෝ එකෙන් ඕනුනේ ලංකාවේ 3D printing කරන අනිත් අයට. ඉතින් මේ වගේ අපි අතින් fail වෙන 3D print පාවිච්චි කළා ආපහු පාරක් අපිට 3D print කරන්න පුළුවන් වෙන material එකක් හදාගන්න පුළුවන් කියන එක කියන්න. ඉතින් එහෙම වුණොත් එහෙම අපි අතින් පරිසරයට වෙන හානිය අපිට ගොඩක් දුරට අඩු කරන්න පුළුවන්. මොකද එහෙම නැත්නම් තවදුරටත් තවදු කීපයක් යනකොට හැම ගෙදරකම හැම ළමයා ගාවම 3D printer එකක් තියේ. සාමාන්‍ය printer එකක් තරම්ම සුලභ වෙයි. ඉතින් එහෙම වුණොත් එහෙම හැමෝම ওই විදිහට print කරද්දි අනිවාර්යෙන් print එකක් දෙකක් fail වෙනවමයි. ඉතින් ඒ material අපි අන්තිමට පරිසරයට එකතු වෙන්නේ. ඉතින් එහෙම නැතුව අපිට පුළුවන් නම් ඒවා ප්‍රතිචක්‍රීකරණය කරලා පුළුවන් තරම් දුරට ආයිත් පාරක් පාවිච්චි කරන්න. ඉතින් ඒක ගොඩක් දුරට හොඳ වෙයි. ඉතින් ඒක හින්දා තමයි ලංකාවේ 3D printing තවමත් ජනප්‍රිය නැති වුණත් මම මේ දේ කියන්න කියලා හිතුවේ. ගොඩක් ස්තුතියි මේ වීඩියෝ එකත් එක්ක එකතු වුණාට. ඉතින් ආයිත් මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙනකම් ගිහිල්ලා ඉන්න සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. මම ගයන් Tech with GAYAN YouTube channel එකෙන්.